තෙරුවන් සන්නයි වගේ දරුව හැම දෙනාටම. දැන් සීනිත් මිල කාලේ, එතකොට පිටිත් මිල කාලේ අපිට හරි ලේසියෙන් පෑන් කේක් හදා ගන්න පුළුවන් හරිම පහසු ක්‍රමයක් පිළිබඳව දරුවන්ට කියන්නට තමයි මම අද හිතුවේ. ඉතින් මම මේක අත්හදා බලලා මේක කොයිතරම් පහසුද කියන එක තේරුම් ගත්තට පස්සේ කීප වතාවක්ම මේ කෑම එක හැදුවා. පෑන් කේක් හදන්න. හැබැයි අපි පාවිච්චි කරන්නේ හරිම අඩුවෙන් සාමාන්‍ය මිල වැඩි අමුද්‍රව්‍ය. අපි මේකට පාවිච්චි කරන්නේ වරකා. වරකත් එක්කලා කොසට ටිකකුත් පාවිච්චි කරනවා. එතකොට මේකේ රස වැඩි. ඔගොල්ලෝ මම කියනවට මේ විදිහට හදන බලන්න පුතේ පුදුමාකාර රසක් තියෙන්නේ. වරක මඳුළු ටිකක් අරගන්න. හොඳ පැණි බේරින වරක නම් තව හොඳයි. මේකට අපිට පාපිටි ටිකකුත් ඕන වෙනවා. පාපිටි වෙනුවට ඔයගලන්ට පුළුවන් කොසට අරගන්න. කොසට සුද්ධ කරලා අරගන්න. මම කොසට සුද්ධ කරලා මේක හදන ඩෙමොන්ස්ට්‍රේට් එක කරනම වීඩියෝ එකකුත් මම එකතු කරන්නම්. මම රෑට හදනකොට ගත්ත ඔයගලන්ට පෙන්නන වීඩියෝ එකක්. ඒකත් ඔයගලන්ට බලන්න පුළුවන්. කොසට ටිකක් අරගෙන හොඳට සුද්ධ කරන්න. අර කොසටි සුද්ධ කරාට පස්සේ ඇතුලේ තියෙන කුරුට්ට ඒක යවන්න එපා පුතේ. ඒක ගුණයි. ඒක නිසා ඒක තියාගෙන කොසට ටික සුද්ධ කරගන්න. වරක මඳුළු ටිකකුත් අරගන්න. වරක ඕගලන්ට සීනි ද්‍රාවණේ දාලා කල් තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් වරක ටිකක් ඉදීගෙන එනකොටම ඩීෆ්‍රීසර් එකේ දාලා තියාගන්න පුළුවන්. දැන් අපිට සීනි ගොඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදිහට පෑන් කේක් එක හැදුවාම ඕගලන්ට තේ වෙලාවට හිම ගන්න හරි පහසුවෙන් පුළුවන් වෙනවා. වරක මඳුළු ටිකයි කොසට ටිකයි වතුර ටිකක් දාලා ගොඩාක් දාන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයකට දාලා වරක මඳුළු ටික පොඩ්ඩක් වැහෙන්න පොඩ්ඩක් අඩුවේ වගේ දාලා කොසට ටිකයි වරක මඳුළු ටිකයි දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඒ බ්ලෙන්ඩ් කරගෙන ඒකටම බ්ලෙන්ඩර් එකක් තියෙනවා නම් බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. දැන් මම නම් සාමාන්‍ය ගල් වංගෙඩිය හොඳට කොටා ගන්නවා. එහෙම කරගන්න පුළුවන්. හොඳට කොටාගෙන ඒකට ලුණු ටිකක් දාන්න, රස අඩු ලුණු ටිකක් දාන්න. අවශ්‍ය නම් ඔයගොල්ලන්ට පොල් කිරි වලින්ම මේක හදා ගන්න පුළුවන්. පොල් කිරි ටිකක් දාලම බ්ලෙන්ඩ් කරගන්න හරි, කොටා ගන්න හරි, මේ අඹර ගන්න හරි පුළුවන්. හොඳට අර පේස්ට් එකක් වෙනකන් හොඳට අඹර ගන්න ඕනේ. ඒ අඹර ගත්තට පස්සේ ඒකට ලුණු ටිකක් අවශ්‍යම නම් ගම්මිරිස් ටිකක් හදලා ගම්මිරිස් ටිකක් දාලා හොඳට බිත්තරයක් ඕන නම් බිත්තරයක් දාන්න පුළුවන්. දාලා ඊට පස්සේ පාම්පිටි ටිකකුත් එකතු කරලා හොඳට කවලම් කරගන්න. පාම්පිටි ගොඩක් ඕනේ. අත්මිතක් අත්මිතවල් එකහමාරක් වගේ තිබුණාම හොඳටම ඇති. ඒ විදිහට දාලා හොඳට කවලම් කරලා පෑන් එකක් අරගෙන ඒකට තෙල් ටිකක් දාලා සාමාන්‍ය පෑන් කේක් හදන විදිහටම ওই විදිහට හදන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවනේ පොල් පැණි පොල් එක හදා ගන්න විදිහ. සීන් ටිකක් ලිපේ තියන්න. අච්චර ගොඩාක් ඕනේ නැහැ. දැන් මේකේ පෑන් කේක් එක පැණි රසයි. ඔයගොල්ලන්ට ඕන නම් පැණි පොල් එක්කලා කන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම නැතුව නිකම්ම ඔයගොල්ලන්ට පෑන් කේක් එකට තව පැණි චුට්ටක් දාලා එහෙම කන්නත් පුළුවන්. එහෙම නැත්නම් පැණි පොල් ටික හදාගන්න විදිහත් මම නිකන් කියන්නම්. සීනි ටිකක් තියලා පොඩ්ඩක් පත්පැණි කරගන්න. ඒ කියන්නේ කැරමල් කරගන්න. සීනි ටික හොඳට උණු වෙලා කළු වේගෙන එනකොට වතුර ටිකක් දාලා පාට දුඹුරු පාට කරගෙන ඊට පස්සේ සීනි ටිකක් දාලා හොඳට පැණි ටික හදා ගන්න. පැණි එකට කරදු මුඟු ටිකක් හොඳට කොටලා දාන්න. කරාම්බු නැති දෙක තුනකුත් හොඳට කොටලා දාන්න. ලුණු චුට්ටක් දාන්න. හොඳට තැඹුණාට පස්සේ පැණි එක හැදුණාට පස්සේ පොල් ටිකක් දාලා මේකට ලුණු ටිකක් වැඩියෙන් දැම්මහම පැණි පොල් එක ගොඩක් රසවත්. එහෙම දාලා හොඳට කවලම් කරලා පැණි පොල් එක හදාගෙන අර පෑන් කේක් එක හැදුවට පස්සේ පෑන් කේක් එකට අර වෙන්දට අපි පෑන් කේක් හදනවා වගේ පැණි පොල් දාලා මෙහෙම කලවම් මෙහෙම දෙපැත්ත නවලා ආයේ රෝල් කරලා අපිට අරගන්න පුළුවන් පෑන් කේක් එක. ඉතින් මේ විදිහට පෑන් කේක් හදාගත්තාම ඔයගොල්ලන්ට උදේ පාන්දරට හොඳ පෝෂකුණයෙන් වැඩි අර නිකම් පාම්පිටි කනවා වගේ නෙමෙයි පෝෂකුණයෙන් වැඩි පුංචි දරුවන්ට වුණත් මේක හදලා දෙන්න පුළුවන්. මොකද මේකේ අපි දාලා තියෙන මොනවාද? කොසට. කොසටවල තියෙන පෝෂණ ගුණය තා ඉහළයි. එතකොට කොසට වරක මේ ඔක්කොමත් එක්කලයි අපි මේක හදන්නේ. පිටිගතිය අඩුයි. ඔගොල්ලෝ ගොඩක් ඔය ඩයට් කරන දරුවෝ ඉන්නවා නම් එහෙම ඒගොල්ලන්ටත් ඉතා හොඳයි. මොකද වරකවල පිටි නෑ. මේක ග්ලූකෝස් තියෙන්නේ. එතකොට පිෂ්ඨ ප්‍රමාණය අඩුයි. හැබැයි ඉතින් ග්ලූකෝස් ගොඩාක් කන්න ඕනේ. හැබැයි මේකේ තන්තුමය ගතිය තමයි ගොඩක් තියෙන්නේ. ඒක නිසා මේක ඉතාම හරිම ගොඩක් වටින කෑමක්.
ඉතින් දරුවන්ට මේක හදලා බලන්න පුළුවන්. උගල එකපාරක් හැදුවොත් අනිවාර්යයෙන්ම මේක හරි ආසාවෙන් කනවා. පුංචි දරුවොත් මේක හරි ආසාවෙන් කයි. ඉතින් අනිත් දේ තමයි මට මතක් කරන්න තෝනේ, දැන් මම කොසැට වලින් විතරක් කිරි රොටි හදලා කනවා. සාමාන්‍යයෙන් රෑට පාළු හොඳි ටිකක් එක්කලා එහෙම කොසැට කිරි රොටි හදලා කන්න පුළුවන්. මේ කොසැට කිරි රොටි එක මම දැකපු දෙයක් පුතේමින් කියන්නේ, කොසැට කිරි රොටි එක ටිකක් හොඳට ටිකක් වැඩිපුර බැඳුනහම බිස්කට් එක වගේ පුදුමාකාර රසවත්. ඉතින් මම හැමතිස්සෙම කල්පනා කරනවා, දැන් අපි බේකරි කෑම ඉහළ මිල ඉහළ දානවා, පිල ඉහළ දානවා, කිකේ අපි පිල ඉහළ දානවා. ඉතින් මේ විදිහට ඕන තරම් අපිට වරකා කොස් එකතු කරගන්න පුළුවන්. ඒවත් කෑමනි පුතේව කන්න පුළුවන් දේවල්නේ. ඒකට අපි ඇයි ඒව කන්නේ නැත්තේ? ඇයි ඒව අපේ මේ මම තාම දැක්කේ නැහැ. පොස්වල කොස්වලින් වරකවලින් මේ වෙළඳපොළ නිර්මාණය කරනවා දරුවෝ. ඒ වුණාට අපි ගත්තොත් එහෙම සිංගප්පූරුව, ඊට පස්සේ තායිලන්තය, ඒගොල්ලෝ මේව ඔක්කොම කරනවා. ඒගොල්ලන්ගේ වෙනම කොස් මාට් එකක් තියෙනවා. ඒකේ ඔක්කොම මේ කොස් තමයි තියෙන්නේ, ඒගොල්ලන්ගේ ඔක්කොම හදලා තියෙන්නේ. ඒකට කොස්වලින් ඒගොල්ලෝ නිකම් වරක විකුණනවා, කොස් විකුණනවා. එහෙම අපේ දරුවෝ එහෙම නැහැ. හැබැයි යාපනයේ මම මේක වෙනස් විදිහකට දැක්ක. යාපනයේ අය හැමදාම මට යාපනයේ මම ගියේ දැන් මේට අවුරුදු දෙකමාරකට තුනකට විතර කලින්. මට මතකයි මම උදේ පාන්දර තමයි මේ අනුරාධපුරයේ ඉඳලා අනුරාධපුරයේ ගිහිල්ලා අනුරාධපුරයෙන් එහෙමම මට හිතනවා යාපනය යන්න ඕනේ කියලා. යාපනය යනකොට මං යාපනයට යන්න මට හම්බුනේ උදේ පාන්දරක තමයි මම ගියේ. එතකොට මං දැක්කා උදේ පාන්දර 4ට විතර මේ බයිසිකලේ, ඒගොල්ලෝ ගොඩාක් යන්නේ බයිසිකලෙන්, ඒගොල්ලන් මෝටර් සයිකල් වලට වඩා බයිසිකලේ තමයි, බයිසිකලේ පිටිපස්සේ කොස් කිඩියක් තියාගෙන හැමෝම උදේ පාන්දරට යනවා. ඒ කොස් කිඩිය ගිහිල්ලා විකුණනවා. පුතේ ඒගොල්ලන්ගේ ආර්ථිකය ඒගොල්ලන්ට අපිට වඩා දේවල් අඩුයි. ඒක නිසාම ඒ දරුවෝ හොඳට ඉගෙන ගන්නවා. ඒගොල්ලෝ ඉක්මනින්ම පෝෂණය ලබා ගන්න පාවිච්චි කරන්නේ කොසුයි බිත්තරයි. දැන් මම දන්නවා ඉස්සර මං කැම්පස් එකේ ඉන්නකොට මම ඉගෙන ගන්න කාලේ, කැම්පස් එකේ ඉගෙන ගන්න කාලේ යාපනයේ පැත්තේ ක්ලාස් මේ බැච්මේට්ස්ලා හිටියා. ඒගොල්ලෝ හැමතිස්සෙම මේ උදේ පාන්දරට කෝපි එක බිව්වත් බිත්තරයක් දාලා තමයි බොන්නේ. එතකොට ඒගොල්ලන්ට හොඳ මතක ශක්තියක් ගොඩ නැගෙනවා. මොකද ඒගොල්ලෝ බිත්තරේ මේ තමන් ඒ කියන්නේ ගොඩක් පුංචි වුණාට ලොකු පෝෂක පදාර්ථ ප්‍රමාණය එක බිත්තරයක් කනකොට ගන්න පුළුවන්. ඉතින් මේ බිත්තරයක් තමයි ඒගොල්ලෝ බොන්නේ. ඒ බීලා ඒගොල්ලන්ට ආයේ හරිම අඩු ගොඩක් කෑම ගන්නෙ නැහැ. නමුත් පෝෂණය පිළිබඳව ගොඩක් හිතනවා. ඉතින් ඒගොල්ලන්ට හොඳ මතක ශක්තියක් තියෙනවා. හොඳට වැඩ කරන්න පුළුවන්. හැමදේම තියෙනවා. දැන් එතකොට ඒගොල්ලෝ ලූණු වගා කරනවා. දැන් යාපනයේ තමයි මම දැක්කේ පරිප්පු වගා කරා. එතකොට ඒගොල්ලන්ට තාමත් ඒගොල්ලන්ට මේ ආර්ථිකයේ මේ තියෙන ගැටලුව ඒගොල්ලන් තාම ගොඩාක් දැනෙන්නේ නැති ප්‍රමාණයට ඇවිල්ලා තියෙනවා. දැන් මේ කට්ටියම අපිට ප්‍රශ්නයක් තමයි. හැබැයි අපි ප්‍රශ්නේ කියලා දුක් වෙවි ඉඳලා හරියන්නේ නැහැ නේ පුතේ. අපිට මේ දුකේ මිදෙන්න නම් මේක ස්ථිර විසඳුමක් වෙන්න ඕනේ. මේක ස්ථිර විසඳුමනේ. මේ අපි හැමදාම ණය වෙවි මේ පිටරටින් එන හැමදේම අරගෙන පිටරටින් බෙහෙත් ටිකයි ඔක්කොම අපි පිටරටින්. අපි ලංකාවේ කිසි දෙයක් නිෂ්පාදනය කරගන්නේ නැතුවනේ මේ වැඩ කරන්නේ. එතකොට දැන් මේක මේ වෙලාවේ නෙමෙයි මේක සකස් කරන්න තිබුණේ. අර අපිට ණය බර දැනෙන්නේ නැතුව තිබිච්ච කාලේ තමයි මේක සකස් කරන්න තිබුණේ. හැබැයි කාටවත් මේක සකස් කරන්න උවමනාවක් තිබුණේ නැහැ. හැබැයි දැන් සෝබාධම විසින්ම අපිට මේක කරන්න කාලෙදි හදලා තියෙනවා. මේ කාලෙදි හරි අපි මේක කරන්න ඕනේ, මේක දරාගෙන හරි වෙන කරන්න දෙයක් නැහැ. මේ මේක පාලකයන්ගේ වැරද තමයි. වෙන කෙනෙක්ගේ වැරදක් මේ පාලකයන් මේ ගැන හිතුනේ නැහැ. හරි ආත්මාර්ථකාමී විදිහට කටයුතු කරපු නිසා. හැබැයි එහෙම වුණා කියලා දැන් අපි දැන් හරි අපි ගොඩ නැගුණේ නැති වුණා. අපේ දරුවන්ට තව මේ රට තුල ජීවත් වෙන එක අමාරු වෙනවා. එතකොට අපිට දැන් තියෙන කටුකත්වය අපි දරාගන්න සරල ජීවිතයක් ආරම්භ කරමින් අපි තේරුම් ගන්න ඕනේ අපේ ජීවිතේ යහපත් කරගන්න නිවැරදි මාර්ගයට යන විදිහ. ඒකට දැන් දරුවන්ට හිතෙන්න පුළුවන් මේ කොහොම සරල දේවල් ටික මේ කියලා දෙන්නේ, මේ හැමදාම මෙහෙම ඉඳ නෑ, මෙහෙම ඉඳ නෙමෙයි. අපි සරල දේවල් වලට පුරුදු වෙලා අපේ ජීවිතේ අවශ්‍යතාවන් සරල කරගත්තාම
අපිට මේ තියෙන කටුකත්වයෙන් අපේ හිත හිතේ තියෙන පීඩනය දුරු කර ගන්න පුළුවන්. නැත්නම් අපි හැමතිස්සෙම දුක් වෙනවානේ, අනේ කටුකයි 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 කියලා දුක් වෙනවා. ඒක නැති කර ගන්න තමයි සරල විදියට ජීවිතය පවත්වා ගන්න පහසු ක්‍රම, ආදේශක ක්‍රම කියලා දෙන්නේ. හැබැයි එහෙම කියලා අපි හැමදාම මේ වින්න ඕනේ නැහැ. අපි අපේම කියලා හරි ස්ථාවර ආර්ථිකය ගොඩනගා ගත්ත ගමන්ම අපිට පුළුවන් අනිත් ඔය මේ ඩොලර් වල පවර් එක පෙන්නන රටවල් වලටත් වඩා ඉතාම සාදීන ජීවිතයක් ගත කරන්න. මොකද අපි ඉන්නේ ලොකු වටිනාම කියන මේ මේ මුළු ලෝකෙම තියෙන වටිනම භූමිය තුල තමයි අපි ඉන්නේ. ඒ භූමිය මත ඉන්නේ. දැන් අපිට නැත්තේ ස්වාධීන ආර්ථිකය. ඒකට වග කියන්න ඕනේ සීලූම දේශපාලකයෝ. ඒගොල්ලෝ ඒක හැදුවේ නැහැ. හැබැයි දැන් අපිට සබාධම අවස්ථාව දීලා තියෙනවා ඒක හදා ගන්න. ඒකට අපි පුංචි කැපවීමක් අපිට කරන්න වෙයි. හැබැයි දැන් හැමෝම එක හෙළාම මේකට ක්‍රියාත්මක වෙනවා. දැන් පුතේ එහෙම නැතුව මට හිතෙනවා මේක වෙසලා ගෙන ආපු ආශිර්වාදයක්ද කියලා. මේ විදිහට අපිට බැරිම වෙන්න දැන් අර මම ඔයගලන්ට දවන නීතිය පිළිබඳව කියලා දුන්න මතක ඇති. දවන නීතියද මම කිව්වා එක රජතුමෙක් ගියාලු වෙන රටක් ආක්‍රමණය කරන්න. දැන් ඒක කොහොමද මේ රට ආක්‍රමණය කරලා ඒ රටේ ඉන්න ඕනේ? කරපු දේ තමයි ඒ රජතුමා ඒ සොල්දාදුන් ටික ඔක්කොම මේ දිනවන්න මේ මේ ටික දෙනා ඉන්නේ. ඒගොල්ලෝ මේ යුද්ධ කොහොම හරි දිනන්න ඕනේ. දැන් ඒගොල්ලන්ට විකල්ප දෙකක් තියෙනවා. එකක් ආපු නැවුටිකේ නැගලා ආපහු යන්න පුළුවන්. රජතුමා කරපු එකම දේ තමයි අර ඔක්කොම නැවුටික ගිනිපත් කරලා දැම්මා. ඒක කොහොම නැවතික ගිනිපත් කරාම මොකද වෙන්නේ? ආපහු යන්න විදියක් නැහැ. ඒක නිසා එකම විකල්පය මේ ආක්‍රමණය සිදු කිරීම. තමන්ගේ උපරිම වෙහෙස යොදලා මේ රට ආක්‍රමණය කරන්න ඕනි කියන එක මිනිසුන්ගේ හිතුවට ගියා. එතකොට ඒ යුද්ධයේ ඒ රජතුමා දිනුවා කියලා කියනවා. මේක මේ පොත්වල සඳහන් වෙච්ච දෙයක්. හැබැයි මට මේකෙන් කියන්න ඕනේ අපි දැන් ඉන්නේ ඒ වගේ තැනක. අපි දැන් දුක් විඳී ඉඳලා හරියන්නේ නැහැ. අර නැව් ටික දැන් පිච්චිලා තියෙන්නේ. අර ආපු ආක්‍රමණය කරපු සොල්දාදු ටික ගියපු ප්‍රවාහනය කරපු නැව් ටික පිච්චිලා වගේ තමයි අපිටත් තියෙන්නේ. අපිට නෑ ඩොලර්ස් නෑ. එහෙනම් අපි බලකෙන් දෙන්නට ඕනේ. එතකොට මේ වෙලාවේදී මේ ඕගොල්ලන්ට මේ සරල ක්‍රම සියල්ලම කියලා දෙන්නේ මේ සරල ජීවිතයකට පුරුදු වුණාම අර අපි කලින් මවාගත්ත ලෝකෙක අපි ණය වෙවි තමයි මේ හැමදේම සංකීර්ණ ලෝකයක් බිහි කරගෙන හිටියේ. හැබැයි දැන් අපි මේ පුංචි කාලය තුලදී ස්ථාවර වෙලා ස්වාධීන වෙලා ඉස්සරහට අපි යන්නේ මවාගත්ත ලෝකයකට නෙමෙයි පුතේ. අපි ණයෙන් මේ ජීවත් වෙන්න හදන්නේ. තව අවුරුද්දක් අවුරුදු එකමාරක් යයි. ඊට පස්සේ අපිට අපේම කියලා ස්ථාවර වෙච්ච ආර්ථිකයක් තියෙන ගොඩනගා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම අපිට අර කිසිම කෙනෙක්ට අතපාත නැතුව ජීවත් වෙන්න පුළුවන් හොඳ ස්ථාවර රටක් නිර්මාණය කරගන්න හැකියාව තියෙනවා. හැබැයි මේ ඒ රට අපි ඔක්කොම කට්ටිය එකතුලා ගොඩනගා ගන්න ඕනේ. හැමෝම කකුලෙන් ඇතුවත් මේක කරන්න බෑ. ඒක නිසා දැන් මේ වෙලාවේදී මේ දේවල් මේ සරල ජීවන ක්‍රම මේ හැමදේම ඔයගලන්ට එකතු කරන්නේ ඒක තමයි මේ වෙලාවේදී ඔයගලන්ගේ හිත සනස ගන්න ඕනේනේ. දැන් මේක නෑ අපි හිතමු වෙන්නට පෑන්කේක් එකක් කෑවා. හරි අඩු මුදලක් දීලා පෑන්කේක් එකක් අරගෙන කෑම දැන් එහෙම නෑ ලොකු ගාණක් වෙනවා. ඒකට ඒකට ආදේශක ක්‍රම භාවිතා කරාම අර දේම අපිට පියව ගන්න තව ක්‍රමයක් එනවා. ඉතින් මේක තමයි අපි පුහුණු කරන්න ඕනේ දේ. මේක පුහුණු කරලා අපි තව මේ ක්‍රමයට අපේ ජීවිතේ හදාගෙන අපි ස්ථාවර වෙලා අපේ ගාව තියෙන ඔක්කොම සම්පත් පාවිච්චි කරලා විවිධාකාර විදියට නිවෙම් ඉස්සරහට ගේන්න පටන් ගත්තාම මොකද වෙන්නේ? ආයි අපි කිසි කෙනෙක්ට ණය නැති ජාතිය අපවට පත් වෙනවා පුතේ. අපි ඒක හදන්න ඕනේ. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මට මේක ටික දරුවන්ට කියන්න ඕනේ කම තියෙනවා. මොකද දරුවෝ හිතන පැත්තත් එක්කලා ඒගොල්ලන්ට හිතෙන විදිය සමහර වෙලාවට චුට්ටක් ආත්මార్థකාමී වෙනවා. එතකොට අතින් අල්ලගෙන ඒගොල්ලන්ව හරි මාර්ගයට යොමු කරන එකයි සිද්ධ වෙන්න තෝර. මම හැම වෙලාවෙම දරුවන්ට කිසිම වෙලාවකදී මම කැමති නැහැ දරුවන්ගේ හිත රිදෙනවට හිත පීඩිත වෙනවට. ඉතින් හැම වෙලාවෙම මට ඕනේ දරුවන් පොඩ්ඩක්වත්ම පීඩනයකට පත් කරන්නේ නැතුව අවශ්‍ය කරන ආදේශක පාවිච්චි කරලා හරි ඔයගොල්ලන් සැනසීමෙන් ඉන්න පුළුවන් ස්ථාවරත්වයක් හදාගන්නට ඔයගලට උදව් කරන්නේ. ඒක තමයි හැම වෙලාවෙම කරන්නේ. මම
යම් වෙලාවක් මොහොතක් පාවිච්චි කරනවා නම් මොහොතක් වැය කරනවා නම් හැමදේම ඒකටයි පාවිච්චි කරන්නේ. ඉතින් මගේ දරුවෝ හැම දිනාටම මේ ශක්තිය ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. මේ දීලා තියෙන කෑම වර්ග හදලා බලන්න. මම ඒවා මම සාමාන්‍යයෙන් මට කන්න බැරි රසක් තියෙනවා නම් මම එහෙම ආහාර ගන්න කෙනෙක් නෙමෙයි. මට ඒක රසවත්ු තියෙන්නට ඕනේ. රසය බලනවා මම, ගුණය බලනවා, ඒ වගේම සරල වෙන්නත් ඕනේ. උදාක් වෙලා වරගෙන පැය ගණන් වැය කර කර ඉන්න කෙනෙක් නෙමෙයි මම. හරිම පුංචි වෙලාවකදී රසවත්ව ගුණයෙන් ඉහළ ආහාර හදන්න තමයි හැම වෙලාවෙම මම උත්සාහ කරන්නේ. ඉතින් ඒ ආහාර ටික තමයි ඔයගලන්ට කියලා දෙන්නේ, ඔයගලන්ගේ පුංචි දරුවන්ට දෙන්නක් කියලා දෙන්නේ. මොකද මම මගේ දරුවන්ට විතරක් නෙමෙයි අම්මා කෙනෙක් වෙලා ඉන්නේ. මම මේ මුළු ලෝකෙටම අම්මා කෙනෙක්. ඉතින් හැම දරුවෙක්ගේම පෝෂණය ගැන මට දැනෙනවා. මට ඒක ගැන මගේ හිතවද වෙනවා. ඕගොල්ලන්ගේ ජීවිතයේ නිදහස ස්වාධීනත්වය ගැන මගේ හිතවද වෙනවා. ඒ නිසා තමයි මේ ඔයගොල්ලන්ට කියන්නේ. ඒක මන් දන්නේ පුතේ කොහෙන් ආපු දෙයක්ද කියලා මට ඒක දැනෙනවා. ඒත් මගේ වෙලාව, මගේ කාලය, මගේ දැනුම, මම එකතු කරගත්ත තව දැනුම, මම කියවලා දැනගත්ත දැනුම සියලු දේ ඔයගොල්ලන්ට නිවැරදිව ජීවිතයට එකතු කරගන්නයි මේ කියලා දෙන්නේ. ඒක හරියට ජීවිතයට එකතු කරගන්න කියලා බොහොම ආදරෙන් දරුවන්ට මතක් කරනවා. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. දැන් මම දරුවන්ට සහන, ඒ කියන්නේ දැන් සෞභාග්‍ය රන්දරතු වැඩමුළුව, ඊළඟට අත්ජාලේ මුදල්ලි පේමේ පාඨමාලාව, මේ දෙකටම මේකේ වටිනාකමක් තියෙනවානේ. හැබැයි දැන් මේ තියෙන තත්ත්වයත් එක්කලා ගොඩාක් හිත පීඩිත වෙච්ච දරුවෝ ඉන්නවා. ඒ දරුවන්ට මම මේක සහන දීපනාවක් දීලා තියෙනවා. මේක ලබා ගන්න පහසු කරලා තියෙනවා. ඉතින් දරුවන්ට පේජ් එකට පණිවිඩයක් එවලා ඒ විස්තර වැඩි විස්තර ලබා ගන්න පුළුවන්. දැන් මේක ඇත්තටම මම අභියෝගයක් විදිහට තමයි සෞභාග්‍ය රන්දරතු වැඩමුළුව සහ අන්තර්ජාලයේ මුදල් පේමේ පාඨමාලාවේදී දරුවන්ට ඒ දීලා තියෙන වටිනාකමක් දුන්නේ. සමහර වෙලාවට දරුවෝ මේකේ වටිනාකම දන්නේ නැතුව මේක දීලා වැඩන්නේ. වටිනාකම දන්න දරුවෙකුට ඕන මේක දෙන්න. එතකොට තමයි එයා ඒකේ ජීවිතයට අවශ්‍ය කරන දේ ලබා ගන්න. එතකොට නමුත් දැන් මේ දරුවෝ ඉන්න පීඩිත තත්ත්වයක් එක්කලා ඒගොල්ලන්ට කොහොම හරි ජීවිතේ ඉස්සරහට එන්න මගේ පැත්තේ මට කරන්න පුළුවන් උපරිම උදව්ව මං කළ යුතුයි. ඒක මගේ හදවතට දැනෙන මොහොතද මම දරුවන්ට සහන ලබා දීම සිද්ධ කරා. පේජ් එකට පණිවිඩයක් එවලා ඒ අවශ්‍ය කරන දරුවන්ට සෞභාග්‍ය රන්දරතු වැඩමුළුවට සම්බන්ධ වෙන්න, අන්තර්ජාලයේ මුදල් පේමේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න, මෙහෙම පාඨමාලාවට සම්බන්ධ වෙන්න හැම දරුවන්ටම ප්‍රොමෝෂන්ස් දීලා තියෙනවා. ඒ වැඩමුළු සහ පාඨමාලා ලබා ගන්න ඒ වැඩි විස්තර දරුවන්ට මේ පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ පේජ් එකේ ලින්ක් එක තියෙනවා. පේජ් එකට සම්බන්ධ වෙලා පේජ් එකට ඉන්බොක්ස් පණිවිඩයක් එවලා ලබා ගන්නට පුළුවන්. ටික කාලයක් මට දැනෙන කාලෙ වෙනකන් මේ මං වටිනාකම කොයි විදිය වුණත් ඒ දරුවන්ට ජීවිතයට සැනසීමක් එකතු කරගන්න, මේ හැමදේම ඔයගොල්ලන්ගේ ජීවිතයට ගුණාත්මක භාවය වැඩි කරගන්නයි මේව දෙන්නේ. එතකොට සෞභාග්‍ය රන්දරතු වැඩමුළුව කියලා කියන්නේ ජීවිතයේ සම්පූර්ණම දරුවන්ගේ වෙනස් කරන පාඨමාලාව වැඩමුළුවක්. ඒකෙදි මම දරුවොත් එක්ක කතා කරනවා. මගේ වටින කාලය මම ඒකට වැය කරන්නේ. සමහර වෙලාවට ඒක විනාඩි 10ක් වෙන්න පුළුවන්, පැය 2ක් වෙන්න පුළුවන්, පැය 3ක් වෙන්න පුළුවන්. එච්චර කැපකිරීමක් කරන පාඨමාලාවක් සහ වැඩමුළුවක් මේ. ඉතින් නමුත් දරුවෝ වෙනුවෙන් දරුවන් ගැන හිතලා තමයි මම මේක ඒ ප්‍රමෝෂන් එක ලබා දුන්නේ. මොකද මට ඕනේ මේ වෙලාවේදී පීඩනයට පත්වෙච්ච මට හැකිතා දරුවන්ට උදව් කරන්න. ඒක හින්දා ඒක ලබා දුන්න අවශ්‍ය දරුවන්ට ඒ සහනය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම දරුවන්ට මතක් කරන්නට උන විවසායක බලාධාරයටත් ඒ සහනය ලබා දීලා තියෙනවා. අඩුවේදම් පටක රෝපණයට ඊට අමතරව අවශ්‍ය දරුවන්ට මෙහුම් පාඨමාලාවට මේ ඔක්කොටම ඒ සහනය ගන්න පුළුවන්. ඒ වගේම යෝධ බතල් දඬු සහ පාරම්පරික භෝග බීජ පැකටුව දරුවන්ට අවශ්‍ය ඕනම මොහොතක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක ගැටලුවක් නැතුව ලබා දීම සිද්ධ කරන්නට පුළුවන්. හැබැයි දරුවන්ට දැන් මම සති දෙකෙන් දෙකට තමයි පුතේ එවීම සිද්ධ කරන්නේ. මොකද මගේ මේ ආධ්‍යාත්මික වැඩ කටයුතු වලට අවශ්‍ය කරන වෙලාවත් අරගෙන තමයි ඒක කරන්න ඕනේ. ඒක නිසා සති දෙකෙන් දෙකට එවීම තමයි සිදු කරන්නේ. ඒක මතක් කරන්න ඕනේ. අවශ්‍ය දරුවන්ට කිලෝ 5කට වඩා වැඩියෙන් බර තියෙන අලබහින බතල වර්ගයක් මේක අවශ්‍ය දරුවන්ට ලබා ගන්නට හැකියාව තියෙනවා.
ඊට අමතරව සෞභාග්‍ය ආශිර්වාද ඵලයෙන් කට්ටලිය සාහිරු මැණිකුත් අවශ්‍ය දරුවන්ට අවශ්‍ය මොහොතක ලබා ගැනීමේ හැකියාව තියෙන බව මතක් කරන්නට ඕනේ. පිටරටට ගිහිවා ගැනීම සිදු කරන්න පුළුවන්. විශේෂයෙන්ම ලංකාව ඇතුළේ නොවුනත් පිටරටට එවීම සිදු කරනවා ආශිර්වාද ඵලයෙන් සාහිරු මැණි. මොකද එතෙන්දි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ එවීම සිද්ධ කරන්න පුළුවන් නිසා. හැබැයි ආශිර්වාද ඵලිකු සාහිරු මැණික් ලංකාවේ දරුවන්ට ලබා ගන්නකොට සාමාන්‍යයෙන් මම එවීම සිද්ධ කරන්නේ මාසයක් විතර මට යමපු තේම බල ගන්නන්න මාසෙන් මාසෙක තමයි එවීම සිද්ධ කරන්නේ. ඒකත් දරුවන්ට මතක් කරන්නට ඕන. දැන් ඇනවුම් කළ තියෙන කොහොම ආශිර්වාද ඵලිකු සාහිරු මැණික් ඒ සියල්ලම මම බල ගන්නලා දරුවන්ට එවීම සිද්ධ කරයි. එතකොට මේ සතිය ඇතුළත දරුවන්ට ඒක ලැබීම සිද්ධ වෙයි කියලා එකක් මතක් කරගන්න ඕනේ. ඉතින් channel එක subscribe කරලා තියාගන්න, bell icon එක click කරලා තියාගන්න. අපි තවත් වැදගත් ජීවිතයට වටින වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. තෙරුවන් සරණයි වගේ දරුවෝ හැමදෙනාටම.